பருதே முகதுவாங் அம்பே தகின்ன சந்தோசை பிரியஜனகாய் முகத அப்பே ஒச்சர ஒய உணந்துவேங் மான்சுவிலா வடகரண்ணி உணந்துவேங் கியன்னி பேயாட்டே ஜோப் துணக்கனோ தவசிட அப்பே முகத முகு முகு மேதர உணந்துவ லபன சத்திய வெத்தி அப்பே வைஃப்ட மாலை அக்கரந்தின்று வேணும் அம்மே உந்த சுவாமி புருஷே உணாம் எம தமாய் தின்னேது தெங்கோய மாலை அறந்தின்று அண்ணி මොකද්ද පවුලට හොරෙන් පවුලගේ මාලි මං උගස් තිබ්බනි ගියා උරුට්ටේ ඉතින් රෙදිෝ දන්නේ කියලා බිලා වුණානි අප්පච්චි මරන්න හැදුවා කවුද කවුද කියන්නේ මිනිහා මිනිහා කියන්නේ මිනිහා කියන්නේ යෝදෝ මමනේ හා ඔය අවනි මාව මරන්න හැදුවා ඉතින් ඉතින් මාව තුන් කාලට එපුවා ඔසින් මෙසින්නේ හෑ හරි අමාරුයි මං ඕෆ්ලෝ බටේ අසින් ආවි බිලාතේ බිලා නෝනාගේ අතේ ඒ අතින් කෙලින් මගේ අත අල්ලලා මේක අරන් ගිහිල්ලා සතියක් ඇතුළත බේරගෙන ආවෙ නැත්තම් මම අම්මා පල්ල විපාර වොෂින් මැෂින් එකේ උඩින් දාලා බටින් එළියට ආවේ ඊළඟ පාර මම බටේ අස්සින් දාලා වොෂින් මැෂින් එකේ උඩින් ගන්න කිව්වා ඒක ටිකක් අමාරු වැඩක් මම උඩින් ගිහිල්ලා යද්දි පොඩ පෙඟිලා තිබ්බ හින්දා එළියට එද්දි ටිකක් අමාරුන්නේ ලිස්සලා ආවා අරගෙනිය කමාරු වෙලා මොකද අමුමු ඉන්නේ බටේ ඇස්සට ගහන්නේ වතුර මොකුත් ඇඟේ ගෑවිලා නැහැ නේ ඒක ටික කමාරුයි ඉතින් මම හිතුවේ ওই පරිප්පු ගන්න නේදුව උගස බේර ගන්න එක ආ ආ එහෙනම් මේ දිවා රාත්‍රි නොබල වැඩ කරන්නේ අප්පියෝ හැබැයි පුතේ මගේ වාසනාව කොට ආගේ තාම වුන්නේ අනිත් ඇටි මොකද කී උගස් තිබ්බේක හප්පච්චියේ ඒක අහුනා නම් ඔයාව කොමඩ් එකට දාලා ෆ්ලෂ් කරයි නැත්තේ එන්න බටේ තියනද පොඩක් හොයලා බලන්න නැත්තේ ෆෑම් ඔටෝ පාස් මේ කොහ මෙහාට නවල දෙන්න මේ නලුක්කා මේනවා අපි දෙන්නම දෙන්නෝ දෙන්නම 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 හරි යන්නේ දැන් මේ තමුල්ල මට කියනවලා අර බැංකුවේ සේප්පු ටික උසානෙන්ද බාර දීපු මිසන් එක තමුල්ල කළාද පන්සලක වගේ නම් ලොක්කා ගලවලා දිපිච්චේව දාගෙන එන්න තිබ්බා ලොක්කා කෙලිම ගියේ බැංකුවේ සරප්පු අරගෙන කියලා අයියෝ සරප්පු නෙමෙයි යෝදිනේ සේප්පු සේප්පු ගේන්න කිව්වේ තොපි මේක තම්බල බීපියව් දැන් ඉතින් මේ මේවා තම්බල බීලා දිනවද පිස්සුද සරප්පුසු ඉතින් මෙයා කියන්නේ අම්මා බල්ලා වැඩක් බාර දුන්නොත් එන්නම් අල කරනවා කෙලවරක් නැතු. හරි ඉතින් ඔක කිව්වනම් මාකට් එකට ගිහිල්ලා කීනිමනේ. මොනවද? අල 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 අල. මේ කාලා ගන්නි. බලන් ඉඳේවා ලොක්කා වැඩක් කිව්වහම පොඩ්ඩක් ගන්නවා පිස්තෝලේ. මොකද? ඇයි දැන් ඇහුන්නේ නැද්ද ලොක්කා අල ටික කියන්න කියලා කිව්වා. ආ එමුද? කෙලින්මකෝ ශරීරෙ ගියා. කෙලින්ම මොදලාලගේ බඩට දීබ්බා. හරි කිචි. ඊවර විතර දහය කෙනවා. කෙලින් පිස්තෝලේ පුරියට දීලා. යටි ගිරින් කෑගෝ ගරින් කිචි කියලා. අරේ 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 මට දේරුණා. පිස්තෝලේ කෙලින්ම බඩට දීබ්බා. සල්ලි දුන්නා. අලගිලෝ කිරලා දෙන්න කිව්වා. අන්න හරි. කිරලා දෙනවා ඩක්කාල. පොලිම ඉන්න ඕනෙත් නෑ. පොලිමක් නෑනි. පිස්තෝලේ ගත්තාම අයියෝ ඒ පාර අලගෙඩියක් බදාගෙන නටනවා බොලව මම මේ කියන්නේ අලගෙන නෙමෙයි බොලල්ල කරපු සේරම මිසන් අසාර්ථකයි කියන එක හැම එකෙම මාව ලැජ්ජ වුණේ ඒක විතරයි සිද්ධ වුණේ අයියෝ ලොක්ක ලොක්ක මොනාද ලැජ්ජ වුණේ අපි දෙන්නනේ ලැජ්ජ වුණේ බැංකුවේ ගෙලින්ම සරපු කලවන්න ගිහිල්ලා කෑනු දෙන්නේ ආඩි උස සපතු දෙකෙන් ගැහුවේ මෙරිණ පාර මේක මේ වාසනාවට ගිහිලක් නෙමෙයි සරපු පාර ඇයි ලොක්කා කුඩ කුඩ පහ කයක් කැඩෙන ගම්ම ගෙව්වෙන් ලොක්කා හරියට මේ යෝදියා මේ මොය කියන මිෂන් එක කරලා එළියට එද්දි ඉත්‍යාවගේ මොන ඉත්‍යාවද ඉත්‍යාව කියන්නේ ඉතින් කුඩෝල නන ඔක්කොම තිබ්බ පිටේනේ
පස්සේ බෝක්කුවට තියාගෙන කිං එක ගැලුවේ කිං එක ගැලුව මං හිතේ කොට බාගද කොහෙද නණ දීපපන් නණ කියන්නේ ලොක්කා නණ වලට පරිචුට්ටයක් හයි කරා නම් කෙලින්ම මං උඩ ඒ තරම් නණ ලොක්කා දැන් අපට අදක් තියෙන්නේ ඒ වගේ සරපුසන්ඩ අනේ මේ බැංගුවල නම් සරපුසන්ඩ කියන්නේවා ඒ ගෑනු ගහන ගෙහිල්ල මේ අපේ ගෑණිවත් ගහන්නේ නෑනි මැෂින් එකේ සල්ලි කොල පටපටපට ගාලා ගණන් කරනවා වගේනේ ගහගෙන ගහගෙන ගී මාරි තිරසන්නේ NetFM Auto Pass අයිසේ තමුන්ලට තේරෙන්නේ නැද්ද මම මේ කියන දේවල් හැම තිස්සෙම try කරන්න ඕනේ කොහොම හරි කරලා ගොඩ යන්න එයිදින් ගොඩ ගියේ පෙරේද වැල්ලට වැටිචිලා මම පොල්ලක් දික්කන මේ යෝධය ගොඩට ආවා ඒ ගොඩ නෙමෙයි මම මේ කියන්නේ අනේ ලොක්කා ඒ ගොඩ නෙමෙයි මේ කරන වැඩ වලට අංගොඩ කියලා තමයි නැවතින්නේ අනේ මේ අන්තිමට මට තමයි අංගොඩ යන්න වෙන්නේ ඔහෙලගේ වැඩ හින්දා ඉතින් ඇයි පරක් වෙන්නේ යන්නකො මොඩයිනේ මම මේ කියන්නේ පොකට් එකට ගානක් වැටෙන විදිහ ගැන කල්පනා කරපල්ලා කියලා ඒ කියන්නේ ලොක්කා අපේ මේ පඩි වැඩි කරලා දෙන්නකෝ එතකොට ටග්ගල පොකට් එකට ගාන වැඩිපුර වැටෙනවනේ ලොක්කා දැන් තියෙන්නේ වෙන වෙන කොළනේ දැන් තියෙන තරමක් තියෙන්නේ දඩ කොළනේ ලොක්කා ලොක්කගේ වාහනේ යනකොට පොලිසියෙන් අල්ලලා එක්කෝ දුම වැඩි කියලා දඩ කොළයක් දෙනවා නැත්නම් ටයර් වල කට නැහැ කියලා දඩ කොළයක් දෙනවා නැත්නම් සිග්නල් ලයිට් පත්තු වෙන්නේ නැහැ කියලා දඩ කොළයක් දෙනවා මොනවා නැත්නම් ලයිසන්ස් ඉන්ෂුරන්ස් නැහැ කියලා හරි දඩ කොළය දෙනවා නැත්නම් එදා ගොඩක් වෙලා තියාගත්තේ මේ වාහනේ හැපිලා තියෙන විදියට මේකේ මොඩල් එක හොයාගන්න බෑ කියලා පය තුනක් කම්පියුටරෙන් සර්ච් කරා මේක ලොරියක්ද කාර් එකක්ද බස් එකක්ද බයිසිකලයක්ද කියලා අමාරුවෙන් තමයි නිගමනයකට ආවේ නේද ඒත් නිගමනයට ආවේ පොඩි බට්ට වෑන් එකක් කියලානේ අපි යන්නේ කාර් එකක් කියලා මේ මෙතර කාලයක් සේරම වැඩ එකෙන් ගිහිල්ලා කරගෙන අන්තිමට මගේ වාහනයට විතරක් ඇදකුද කියන්නේ නැපා හරිද ඕක ඇවිල්ලා මේ මිනිසුන්ට කණ්ඩ දුන්න අත හපා කනෝ වගේ වැඩක් කණ්ඩ දුන්න අත විතරක් නෙමෙයි ලොක්කා අත් දෙකම ඉවර වෙනවා සිග්නල් දාන්න කියලා විතරක් ලයිට් වැඩ කරන්න දීලා අපි එළියට අත දාන්න බෑ යන වාහන කීයක් වද්දගෙන හින්දිනද අපි අත් නේද අනික දොර වහන්න ගියාම වම් පැත්තේ දොර වහපු ගමන් හයියෙන් දකුණු පැත්තේ දොර විසිනාරි හතරක් විතර එළියට ඒක අහුලගෙන ඇවිල්ලා දෙක මල්ලන් වැහුවාම පිටිපස්සේ දිගි වෙන්න බිමෙට මොන වාතයද කමනක් යන්නේ ගියාම දොරවල් හතරම අල්ලගෙන වැහුවා ගියමුකෝ ඊට පස්සේ වහලේ ගලවලා එනවා ලොක්කා ඒ ඔක්කොම ඉවසන්න පුළුවන් අර හන්දියේ ඉන්න සායන් මහත්තයා ඇතේ ඉඳලා බල්ලා තොප්පිය පාත් කරද්දි මම දන්නවා වාහනේ නවත්තනවා කියලා හැබැයි මේ මිනිහා කියන කතාව ඇත්ත මේකේ සයිලෙන්සරේ වඩ පෙන්නහන් කිව්වා හැමතැනින්ම දුම් දානවනේ ඒක දවසක් ලොක්කා මේ පරණත සිග්නල් දාන්න ගිහිල්ලා වාහනේක අත වැදුනානේ අත කරගිලා ගියා අනිත් පැත්තට පොලිසියෙන් ඇල්ලුවා ඇල්ලුවා මෙයා අනිත් පැත්තට කතා කරාම එයි අනිත් පැත්ත හරියන් කියලා බෙල්ල කරගුවානේ අනිත් පැත්තට ලොක්කා NetFM Auto Pass මේ ගලකන්නේ ලොක්කා පරවත පියල් ලොක්කා අද අපි කරන්න ඕන දේ තමුන්ලා දන්නවද දන්නවා ලොක්කා දන්නවා දන්නවනම් ගිහිල්ලා කරනවල නේ ලොක්කා කියන්නේ මේ අපි දැනගන්නේ දන්නේ නැද්ද මොකුත් කිසිම දෙයක් දැනුර දන්නේ නේද මේ කිසිම දෙයක් දන්නේ නැත්නම් උඹලට කියලා වැඩක් නැහැ පළල් යන්න ඒ යන්දලුවන් ලොක්කා එදිර අපි ගිහිල්ලා සතියකින් දෙන්න ඕන මාසෙකින් දෙන්න ඕන නැත්නම් අවුරුද්දෙන් දෙන්න ඕන මේ ලොක්කා පඩිය බැංකුවර දැම්මාම හොඳට මේසි ඇදිද අපි එන්න ඕනේ නෑනි දාල කෝල් එකක් දෙන්න ලොක්කා දැම්ම කියලා නැත්නම් අපි දන්නේ නෑනි හ මොඩ හිවල් පැටව දෙන්න මේ අපි දෙන්න ආදාරනවා එනවල මෙහෙට මේනෝ ලොක්කා මේනෝ හොඳට අහගන්නවල අද තමුන්ලා කරන්න ඕනේ වැඩේ මේ අපේ මේ ටවුන් එකේ ඉන්නව නේද හප්පෝ අර සායන් මහත්තයාද මතක් කරන්නේවා මාව දෙක්ක ගමන් කෙලීම තොප්පිය වාත් කරා බෙන් පොල්ලා අතට ගත්තා ඇඟිල්ලෙන් කතා කරන්නේ මට මීට වරින් කියලා ඊට පස්සේ මම තේ ගෙනියන්න ඕනේ බනිස් ගෙනියන්න ඕනේ ඊට පස්සේ බත් එක අරින්න ඕනේ 4:45ට සාජන් මහත්තයා ඔෆ් වෙන වෙලාවට තමයි මරස් ගෙදර යන්නේ ඒ පොල් බූරුවා එයා නෙමෙයි ටවුන් එකේ ඉන්නවා ගබානිස් මුදලාලි අර පරණ බනිස් විකුණන බබානිස් කාර්යයනි බබානිස් නෙමෙයි බං ගබානිස් හා ගබානිස් මේ කනේ පුළුන් කැල හිර වෙලා නේ නේ ලොකා සාජෙන් මාත්‍යා වැටෙන් පොල්ලෙන්ම ගහලා තමයි මගේ කනේ හෙන්නේ
අන්න ඒ මම කියපු ගබානිස් මුදලාලිට තියෙනවා බස් දෙක තුනක්. දැන් අපි එකක් ඉල්ලගෙන නේද ලොක්කා? නියමයි නේද වන්. ට්‍රිප් එක ගියන්න පුළුවන්. ඉස්සර පොල් මලක් ගහගෙන හොඳ සින්දු සෙට්ටියක් කියේ කියේ. මම මෙවිලා පේනවා. හැමදාම ලොක්කේ කාර් එකේ ගිහිල්ලා ගිහිල්ලා අටකටු කුඩු වෙච්ච එකේ හොඳ බස් එකක ට්‍රිප් එකක් යන්න දිනවනම් බුදු අම්මේ මරුනේ. මේ ලොක්කා අපි ටක් ගාලා ගිහිල්ලා අහලා එන්න දවසට ගාන කීයද දවස් කීයකට බුක් කරන්න ඕනද? ආ බල්ලා හොස්පිටල් එක බුක් කරන්න දවසට කීයද කියලා උඹලා දෙන්නට කුටි ගැව්වා මම දැන්. හයි ලොක්කා මොකද අපි මොකද අප්සෙට් එකක් කරාද නෑනේ? අපි දැනුවත් කිසිම වැරදක් කළේ නෑනේ. යකුනේ අපි ත්‍රස්තවාදී. අපි එක එකගෙන් බස් ඉල්ල ගන්න යන්නේ. අපි ගැලින්ම බස් පැහැර ගන්න ඕනේ. ඒ කියන්නේ හොරෙන්ද ලොක්කා? නෑ මුළු රටනම් බේන්න පැහැර ගනින්න කාර ගනින්න පළලෙන්ද? ආ ඔකේ ඔකේ. ඔමිනෝ. මුන්දෙන්නන් ඉන්නේ හැම මගුලටම ඉතින්. දැන් අපි ඔය බබානිස් මුදලාලිගේ බස් එක හොරෙන් පැහැරගෙන එන්න ඕනේ. අයියෝ සිම්පල් ගේස් එක. ඔය ඩ්‍රයිවර්ගේ කොන්දොස්තරේ හැමතිස්සෙම බස් එක තනියෙන් දාලා තැන් තැන් වල යනවා. මම දැක්ක ළඟදී ඔය බස් එක පාරයිනි නවත්තලා ඇලෙන්න නනයි. අපිට පුළුවන් මේ විලාට පැහැරගන්න. ලොක්කා දැන් අපි බස් එක පැහැරගෙන ඇවිල්ලා මොනවද කරන්නේ? බස් එක පැහැරගෙනද? ඔව් පැහැරගෙන ඒක අතේ සීට් එක ගලවලා බාබර් සලුන් එකක් දානවා. ආ නියමයි. ඒක සීට් එක තියාගමු ඉඳලා කපන්නේ. බූරුවනේ අපි බස් එක පැහැරගෙන ඇවිල්ලා වෙන පාටකින් තීන්ත ගාලා ඒක විකුණනවා. දැන් ලොක්කා අපි දෙයක වෙන පාටක තීන්ත ගන්න ඕන. නෑ නෑ බස් එකේ අයිතිකාර ගබානි සුමුදලාලි දෙන්න කියලා ආවේ තීන්ත ගන්න කියනවා. ආ නියමයි. පනිෂ්මන්ට් එකක් දෙමු ලොක්කා. අනේ අම්මා පල්ලා අපි තමයි බන් තීන්ත ගන්න ඕනේ. මේ තීන්ත ගාලා බස් එකේ ඉස්සරහා පිට ගහන්නුණු උඩින් අකුරු විශේෂ චාරිකා කියලා. ඊ බස් ලොක්කගේ නම ගහුවා ඉස්සරහා. ඊ බස් දෙපැත්තේ අපි දෙන්නගේ නම් දෙක ගහමු. මේ 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 අනේ මගේ මුකුත් අහගන්න නැතුව දැම්මම ගිහිල්ලා වැඩේ කරනවල යනවල. මේ ගියා ලොක්කා. මේ ගියා. මේ ඕමේක වාටි යන්නේපා බූරියක් වගේ. අර දොරේ අතුරු ගන්නේ. මොකද? ඊමන් බස් එකේ ස්ටාර්ට් කරගන්න. Net FM Auto Pass. දැන් තමුන්ලට පැහැදිලිද වැඩේ කරන විදිහ? ලොක්කා පැහැදිලි. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? ඇයි ලොක්කා බස් එක විකුණන්නේ? අපි දුවමුකෝ. අයිසේ ඉස්සෙල්ලා ගිහින් බස් එක පැහැරගෙන එනවා. ඊට පස්සේ බලමු දුවනවාද විකුණනවාද මොකද්ද කරන්න කියලා. අනේ ඇත්තටම විකුණුවාට කැමති නෑ සීදේ බස් එක. මම ගිහිල්ලා ඇති 18 වතාවක් සල්ලි දෙන්නේ නැතුව. කොන්ද තරමහතේ මේ පැත්තෙන් එනකොට මම මේ පැත්තෙන් බැලලා ආයෙ පිටිපස්සෙන් ඉල්ලෙනවා. මේ ලොක්කා මාරු සල්ලි දිනනවද? එහෙම කරද? දැන් ලොක්කා බස් එක පැහැරගෙන එනකොට අපිට මාරු සල්ලි දෙන්න බෑ ටිකට් ගන්න. නැත්තම් කියයි රුපියලක් නෑ. රුපියල් දෙකක් නෑ කියලා කියයි. ඉතුරු දෙන හේකුත් නෑනේ. හත්වලා මේ බොලල්ලා ගිහින් බස් එක පැහැරගන්න ඕනේ. එහෙම නැතුව මේ ඩ්‍රයිවර් කොන්දොස්තරත් එක්ක උස්සගෙන එන්න එපා මෙහාට. එපා. ඒ දෙන්න එපා කියලා ලියාගෙනකොලේ. කොන්දොස්තර මහත්තයා ඩ්‍රයිවර් මහත්තයා දෙන්න උස්සන් දෙපා. ලියාගෙන පැහැදිලි ලියාගෙන. හරි පැහැදිලි ලියාගත්තා. නැත්තම් මේ දෙන්න අවශ්‍ය නැත. නැත්තම් පැකේජ් එකට ඕකත් එනවනේ. බලු මැක් එකක් ඕනේ. බස් එක විතරයි මට ඕනේ. පැහැදිලිද? හරියටම හරි. මේ ලියාගෙන ඒකත් කොලේ. බලු මැක් හොයපා. බස් එක විතරමයි ඕනේ. ලියාගෙන. හරි හරි බෑදලි නැත්තම් පැකේජ් එක මේ. එහෙමනම් සුබ ගමන්. බස් එකේ ගාලා දිනවද? බස් එකේ ගාලා දින මගුලන් නෙමෙයි. බොලල්ලා දෙන්න මේ සුබ මුහුර්තයෙන් පිටත් වෙලා ගිහිල්ලා බස් එක අරගෙන තමයි මෙහෙ එන්න ඕනේ. බෑදලිද? ඒවා ඉතින් පපට වැඩේ තමයි නැද්ද? කවද්ද ලොක්කා අපි කරපු වැඩක් අප්සෙට් ගියේ. අම්මේ මොකද කියනවද? මම බස් එකේ ඉස්සරහම සීට් එකේ ඉන්නේ නේද? මට පාර බලාගෙන ඉන්න මාර ආසාවක් තියෙන්නේ. හරිද? ඒක නම් ඉල්ලන්න එපා. එහෙනම් අපි බස් එකත් එක්කම හම්බ වෙමු. ටටා බයි. ලොක්කා. බනිසක් කන්නවත් අතේ සල්ලිනේ කීයක් හරි දුන්නා නම් නේද හොඳ? ඉල්ලන්නේවා හදනවක් ලොක්කගෙන් ලැච්චිලාද? හයි අන්න එහෙම හැදෙනවලා අන්න එහෙම හැදෙනවලා. පිස්තෝලේ දෙකක් තියෙන්නේ. එකක් විකුණලා එකක් කියාගම අනිත් එකෙන් ගමු. කියන්නේ අම්මා අපල් හැබැයි පිස්තෝල් දෙකක් වන්න නැහැ. දෙකක් නැහැ දෙකම වැඩක් නැහැ ඔක. මොකද බුලට් තියෙන්නේ කියලා. ඕක පත්තු වෙන්න ඕන නම් හොඳට ඇවිලෙන ගිනි ගොඩකට දාන්න ඕන. ඔයට වඩා සැරයි අර පොඩි ළමයි කිරලටේ දාලා විදින්නේ බටතුවක් කොහ. අපේ මට දවසක් තිබ්බ පළු දෙකක් නැගෙන එක තැන. Net FM Auto Pass. ලොක්කා
අපි ආවා. අම්මේ සන්තෝෂේ. හරි 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 සන්තෝෂේ. ඇතුළට නැතුළට නෝ පේන්න ඉන්න බා. මොනවද කණ්ඩ බොණ්ඩ දිනවන නේද? කණ්ඩ බොණ්ඩ ගමකට දෙන්න පාත්නවා පාත්ලා ඉන්න පේන්න ඉන්න බා. පෙන්ගිල ඉන්නේ. මේ දැන් කෝ? හෙයි මේ ඉන්නේ මම. ඔහේ නෙමෙයි කෝ කෝ. බන්දලක්කා. මේ ඉන්නේ. මං ඉන්නවා. එයත් නෙමෙයි මම අහන්නේ කෝ මේ 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 කෝ කොහෙද බස් එක? නී ලොක්කා. බස් එක පුටි අවුලක් වුණා. අයියෝ මගද ඩීසල් ඉවරුණාද? ඉතින් ෂෙඩ් එකකින් ඩීසල් ටිකක් ගහගෙන ගෙන්න එපා. නෑ නෑ ඩීසල් ඉවරුන්නේ නෑ. ටැංකිය බිරින්නේ ඩීසල් තිබ්බා. අයි මේ 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 ටයර් එකක් ගියාද? ටයර් එකක් ගියා නම් ටයර් එකක් දාගෙන එන්න එපා. මේ ටයර් කඩේකට ගිහිල්ලා. නෑ නෑ ලොක්කා එහෙම උන්නේ නෑ. අයිසෙ කියනකො ඉක්මනට පැහැදිලිව මොකද්ද උනේ කියලා. ලොක්කාට කියන්නේ අපි යද්දි බස් එක කිටි කිටිය සෙනග පිරලා හිටියේ. ඉතින් ඉතින් අපි ඉස්සෙල්ලාම බස් එකට නැගලා බොම තේජාන්විතව බොම සැර පරුෂ විදියට ඩ්‍රයිවර් මහත්තයා කොන්දොස්තර මහත්තයා වැස්සුවා. ඉතින් ඊට පස්සේ මම තේජාන්විතව පුරුෂ ධෛර්යය හිතට අරගෙන ඩ්‍රයිවිං සීට් එකේ ඉඳගත්තා. ඊට පස්සේ ඉක්මනට කියනවා ඊට පස්සේ මට ටිකක් අමාරු නා ගියර එක හොයන්න. ඊට පස්සේ මම තේජාන්විතව මම නැගිටලා අපි කාලා ගන්නව ඒ අසුනේ මං ඉඳෙව්වා. හරි හරි ඊට පස්සේ ඊට පස්සේ මං හිටපු වෙලාවෙවත් හිටියේ නැහැ මෙයා. මේ මොකද්ද උනේ? යා නැගිට්ටා. මොකද්ද ඇයිසේ මේ සංගීත පුරු තරඟ වගේ මාරුවෙන් මාරුවට සීට් එකේ වාඩි උනේ? ඉන් ලෝකා ඕක හඬ වියත් අපි දෙන්නම ඩ්‍රයිවිං ගෑනේ. ඩ්‍රයිවිං බෑ? මියා නම් කටින් බෝරන් ගාලේ දෙපාරක් ඉදිරිය ගියරේ දෙන්න. ඒකට ඇද්දේ නෑ ලෝකා. දෙයමදුරනේ ඉතින් මොකද කළේ ඊට පස්සේ? මොනවා කරන්නද? යන්න හිටපු මිනිසු මේ අපිට රස්සාවල් වලට යන්න බරක් වෙනවා කියලා යටිගිරියෙන් කෑ ගහලා අම්බානක නිරන්ඩ ගත්තනේ. ඉතින් ඉතින් ඒ පාර මිනිසු ටික බස්සල බස්ස කරන් ආවද? මිනිසු බස්සන්ද? මිනිසු ටික අපිව බැස්සුවා. ඉස්සරහ සීට් එකෙන් උස්ස ගත්තේ පර්වතේ අයියව පිටිපස්සෙ දොරෙන් එළියට දැම්මේ. කැතයි වැඩි මම පුත්තුලේ කැඩිලි ඉස්සර දොරෙන් නැක්ක මිනිහයා අර මේ මේ අතිසි දොරටුවෙන් එළියට දාන්න නිකන් හරි නෑනේ. නිකන් උන්ඩි කරලා බෑග් එක විසික් කරනවා වගේ මාව විසික් කළේ. හත්පලාමේ බොලල්ලට නෙමෙයි බස් එකට මොකද උනේ? බස් එක ඉදින් අපිව එළියට දැම්මට පස්සේ ඩ්‍රයිවර් මහත්තයයි කොන්දොස්තර මහත්තයයි නැගලා අරගෙන ගියා. කවුරුරි බස් එකේ හිටපු එක මිනිහෙක් කොත්තුවක් දීලා දෙනවා. කාටද? කොහෙද? කාටද කියන්නේ? අපිව දාලා බස් එක යනවත් එකම ගෙලීම පොලිස් චීප් එක නැවතලා සාජන් මහත්තයනේ වැස්සේ. ඉතින් ඊට පස්සේ ලොක්කා ඉදිරියට ගියන්න ඕනේ නෑනේ. වෙනදා වෙන විදියෙම ශෝකාන්ත බයිස්කෝප් එක පොලිසිය තුල අපි දෙන්න රඟ දැක්කුවා. අපි දෙන්න එන්නම එළියට යනවා. කොහෙද? කොහෙද යන්නේ? ඉරකෝරු අස්සර. එන්නම යනවා. එකෙක් ගන්නවා ප්‍රශ්න කරනවා ගහනවා අතුරට දානවා අනිත් එක්කෙනා ගන්නවා ප්‍රශ්න කරනවා ගහනවා අතුරට දානවා. ආයන් දෙක නගන්නෝ. ඒ මේ මුදිකටම ගැව්වා ලොක්කා. දැන් ඔය ඉන්නේ පොලිස් ස්ටේෂන් ඉස්සර. අපි එකන් ආවිත් එකින්ම තමයි. කොහෙද? ඉතලා මිදුලි නවතලා තියෙන ලොක්කා. කොහොමද තුන්දේ අපි කිව්වේ ලොක්කා ඉන්නවා කියලා. අපේ බස් එකක උස්සගෙන එන්න ගියපු උඹලා දෙන්න අන්තිමට පොලිස් ජීප් එකද අරගෙන ආවේ. නිකන් නෙමෙයි ලොක්කා. සාදින් මහත්තයයි පීසි මහත්තයයි ඔක්කොමත් එක්ක ආවේ. පේ අලුත් නාලුත් ඒක නම් මටත් ආසයි දුනා. අලුත්ම අලුත් කිරිට අයියා සීට් එක අපිට සීට් දුන්නේ නෑ නේ නේද? සීට් එක අස්සට නෙවෙයි. Net FM Auto Pass.